ඉන්දියා කණ්ඩායම් බිහිකරපු දක්ෂතම නායකයා කවුද කියන ප්‍රශ්නෙට දෙපාරක් හිතන්නේ නැතුව මහේන්ද්‍ර සිං ධෝනි කියන උත්තරේ දෙන්න පුළුවන්. මොකද ධෝනි තරම් ඉන්දියාවේ ක්‍රිකට් ස්ථාවර මට්ටමක තියාගන්න හැකි උන් නායකයෙක් තවත් හිටියේ නැති තරම්. ධෝනි එක් දින ලෝක කුසලානයක්, T20 ලෝක කුසලානයක්, චැම්පියන් කුසලානයක් ඉන්දියාවට අරගෙන දුන්නා වගේම ධෝනිගේ කාලයේ ඉන්දියා ටෙස්ට් කණ්ඩායමත් අංක 1ට ගේන්න මේ නායකයා සමත් වෙනවා. ධෝනි කියන්නේ මොනතරම් කපටි නායකයෙක්ද කියන දේ ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. තමගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැකියාවන් හොඳටම අඳුනගත්ත මේ නායකයා තරගාත්‍රය ගන්න තීරණ හරිම කලාතුරකින් තමයි වර්ධින්නේ. කොච්චර දක්ෂ නායකයෙක් වුණත් ෆිනිෂර් කෙනෙක් වුණත් පහුගිය කාලේ තරඟ කීපයකම ධෝනිගේ ප්‍රතිහරබේ නිසා ඉන්දියාව තරඟ පැරදුනා කියලා ධෝනිට චෝදනා ආවා. ගොඩක් අය කිව්වේ ධෝනි දැන් සමු ගන්න ඕන කියලා. හැබැයි ධෝනි සමු ගැනීමක් ගැන කියන්න තාමත් ඉක්මන් වෙලා නැහැ. ධෝනි ඒ තීරණේ හිටියට දැන් ඉන්දියාවේ ක්‍රිකට් ධෝනි ගැන හිත හිතෙන්නේ නැහැ. ඉන්දියාවේ ක්‍රිකට් වලට කළ සේවයත් එක්ක ධෝනි දේවත්වයෙන් අදහන තරම් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ධෝනිට ආදරය කළා. හැබැයි දැන් ධෝනිට මොකද වෙලා තියෙන්නේ? ධෝනිට ඉන්දියාවේ ක්‍රිකට් දැන් පල නොකිය පලා බෙදෙනවා. ඉන්දියාව පහුගිය දවසක තමන්ගේ මුල් පෙළ ක්‍රිකට් ගිවිසුම්ගත ක්‍රීඩකයෝ ප්‍රකාශයට පත් කරද්දී ධෝනි එතනින් ඉවත් කරලා තිබුණා. ඒ ඉන්දියාවේ ධෝනිට වෙලා තියෙන දේ මීට සමාන දෙයක් ලංකාව බිහි කළ සාර්ථකම T20 පන්දු යවන්න වගේම වර්තමාන T20 පිටියේ ඉන්න වැඩිම කඩුලාභිය විදිහට ඉස්සරහම ඉන්න වර්තමාන ශ්‍රී ලංකා T20 නායක මාලිංගටත් සිදුවෙමින් යනවා කියලා තමයි ආරංචි. කණ්ඩායමේ තැනත් අහිමි වෙලා තියෙද්දි මාලි කණ්ඩායමට ගෙනත් නායකත්වය දෙන්න අසන්ත දෙමෙල් තීරණය කරනවා. හැබැයි අසන්ත ගන්න මේ තීරණයට සාධාරණයක් කරන්න මාලිට මේ විදිහකම් බැරි වෙලා තියෙනවා. ඒකට හේතු මාලිගේ නායකත්වය වගේම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නොහැකියාවත් කියන දෙකේම එකතුවක් කියන දේ ගැන විවාදයක් නැහැ. කොහොම වුණත් මේ තත්ත්වයත් එක්ක මාලිට නායකත්වය විතරක් නෙමෙයි කණ්ඩායමේ තැනත් අහිමි වෙන කතාවක් තමයි දැන් වාර්තා වෙන්නේ. එළඹෙන කොදෙව් තරගාවලියට සුදුස්සෙක් වෙන්න නම් බර කිලෝ 10ක් අඩු කරගන්න කියලා මාලිංගට උපදෙස් දීලා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ. මේ කතාවට මාලි මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වනවද කියලා අපිට ඉස්සරහා දවස් කිහිපෙදී දකින්න ලැබෙයි. කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාවට අපූර්ව මතකයන් ඉතිරි කළ ධෝනිට වගේම මාලිංගටත් ගෞරවණීය සමුගැනීමක් ලැබෙනවා නම් ඒකට තමයි ක්‍රීඩා ලෝලීන් විදිහට අපි කැමති. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබලා subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.